පළතුරු තිබහට නියම පිළිතුරු MD නෙක්ටා දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 16 සීමාව ඉක්මවා වාර්තා වුණා. ඊයේ ආසාදිතයන් 1111 දිනක වාර්තා වූ අතර ඉන් 15 දිනක විදේශගතව සිට දෙවෙනිට පැමිණි පුද්ගලයන්. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ හැර සෙසු දිස්ත්‍රික්ක 24 න්ම ඊයේ ආසාදිතයන් වාර්තා වුණා. ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කෙන්. එම සංඛ්‍යාව 200ක්. ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතයන් 198 දිනක වාර්තා වූ අතර කුරුණෑගල දිස්ත්‍රික්කෙන් ආසාදිතයන් 100 साधक දක්ෂින අධිවේ ගිමාර්ගයේ කුට්ටාව පියුසුමේ සේවකයන් 3 දිනකට COVID-19 ආසාදනය වී තිබෙනවා. මේ හේතුවෙන් අද පෙරවරු 6 සිට එහි පිටවීමේ දුරටුව తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍යංශ පියවර ගත්තා. මත්තිගොඩ සේප්පු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයන් 5 දිනකටද COVID-19 ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන නිරෝධායනයේ සඳහා යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. ත්‍රිකුණාමලයේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ සේවකයන් 8 දිනකු ආසාදිතයන් ලෙස ඊයේ හඳුනා ගැනුණා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍යංශ පවසනවා. අප්‍රේල් මාසයේ අපිට 518ක් වශයෙන් වාර්තා වෙන මුළු රෝගීන් සංඛ්‍යාව ඊයේ පසුගිය පැය 24 ඇතුළත රෝගීන් 67 දෙනෙකු වාර්තා වෙලා තියෙනවා. මධ්‍යම පළාත් සභාවේ කාර්ය මණ්ඩල සමාජිකයන් දෙදෙනෙකු ඇතුළු 3 දෙනෙකු COVID-19 ආසාදිතයන් බවට අද හඳුනා ගැනුණා. සෞඛ්‍යංශ පැවසුවේ එක්කයෙකු එහි ආපන ශාලාවේ සේවය කරන පුද්ගලයෙකු වන අතර ඒ අනුව ආපන ශාලාව తాවකාලික වසා දැමීමට පියවරගත් බවයි. ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයන් 5 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ බලාගාරයවට ගම්මාන වන ලක්ෂපාන වග්ගම ප්‍රදේශයෙන් ආසාදිතයන් 14 දෙනෙකු සහ 6190 ප්‍රදේශයෙන් ආසාදිතයන් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී රජමහා විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ නමකට COVID-19 වැළඳීමත් සමග සදහැවතුන් සඳහා తాවකාලිකව රජමහා විහාරස්ථානයේ වසදම තිබෙනවා. නිවාසික රෝගීෙකුට COVID-19 වැළඳීම හේතුවෙන් මොලිගොඩ දිස්ත්‍රික් ආයුර්වේද රුහල් සහ පංචකර්ම මධ්‍යස්ථානය සති දෙකක කාලයක් සඳහා වසා දැමුණා. හොරණ මොරගහින කර්මාන්ත ශාලාවක සේවකයන් 17 දෙනෙකු COVID-19 ආසාදිතයන් බවට හඳුනා ගැනුණා. එහි සේවකයන් 50 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුවයි මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ. හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ්වින් ආසාදිතයන් බහුල ලෙස වාර්තා වීමත් සමග මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් ඇතුළු පිරිසක් අද අහඹු PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. මේ අතර පවතින තත්ත්වයේ මත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසා දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය පවසනවා. සෞඛ්‍යංශවල ක්‍රමවේදය අනුව තමයි අපි මේක ක්‍රියාත්මක කරන්නේ. සෞඛ්‍ය උපදෙස් පරිදි සංචාරකයන් ගේන එක තමයි ගේන්නේ. ඒ කටයුතු සිදු වෙනකොට ගුවන්තොටුපළක් වහලා තියන්න බෑ. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ගුවන්තොටුපළ වහන්න. නමුත් ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඉන්දියාවත් බුබුලක් හරහා තමයි ලංකාවට එයයි එන්නේ. පවතින තත්ත්වයත් එක්ක ක්‍රමවේද වෙනස් කරලා සංචාරකයන් ලෙවල් 1 හෝටල් වල ඉන්න ඉන්දියාවෙන් එන කණ්ඩායම් අනිවාර්යයෙන්ම හෝටලේ කාමරය තුල රඳ වෙන්න ක්‍රමවේදයක් එක්ක තමයි දැන් කටයුතු කරන්නේ. වගේම අපි මේ වෙනකොට ඉන්දියාවත් අපි සාකච්ඡා කරමින් ඒ එන ප්‍රමාණය පවා අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. COVID-19 මර්ධනය සඳහා මෙරට පුරවැසියන්ට ලබා දුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ආරම්භ කෙරුණා. පසුගිය ජනවාරි මාසයේ පළමු මාත්‍රාව ලබා දුන් ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සමාජිකයන් සඳහායි අද දෙවන එන්නත් මාත්‍රාව ලබා දුන්නේ. ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ආරම්භයේදී අපි ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවනි මාත්‍රාව ලබා දීමට නියමිතයි. අපිට පළවෙනි මාත්‍රාව ලබා දුන්න අනුපිළිවෙලටම දෙවනි මාත්‍රාව ලබා දෙන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඊට පස්සේ ආරක්ෂක අංශවල සමාජිකයන්ට එයාදී අනුපිළිවෙලට එන්නත ලබා දෙන්න අපි කටයුතු යොදලා තියෙනවා. දැනට අප සතුව ලක්ෂ 3000ක් තියෙනවා දෙවනි මාත්‍රාව ලබා දීම සඳහා. පළවෙනි මාත්‍රාව අපි 9 25000කට ලබා දීලා තියෙන නිසා අපිට තවත් මදිපාඩුවක් තියෙනවා ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් අපිට ඉන්දියාව දැනුම් දීලා තියෙනවා නුදුරේදී මේ ප්‍රමාණයත් ලබා දෙනවා කියලා. මේ අතර ඉදිරිපෙළ COVID-19 මර්ධන රාජකාරීවල නිරතව සිටින යුදහමුදා සමාජිකයන්ට දෙවන එන්නත් මාත්‍රාව ලබා දීම අද ආරම්භ කෙරුණේ කොළඹ යුදහමුදා රෝහලේදී.